අයිබෝවන් සුබෝ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්තිය විකාශයත් සමගින් ඔබ හමුවන මම මදෝකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රනිල් සජිත් විශේෂ සාකච්ඡාවක පසුගිය රජයේ සැලැස්මක් නැති නිසා විදුලිබල මණ්ඩලයෙන් රජයට රුපියල් බිලියන 604ක පාඩුවක්. තුනෙන් දෙකක් ඉල්ල ඉල්ල ඉන්න එපා. ජනතා පොරොන්දු ඉටු කරන්න. අනුර රජයට කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ පෙරවරුවේ පැවැත්වුණා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. නාගරික සංවර්ධන අමාත්‍යාංශය, දිවස් පහසුකම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් බත්තරමුල්ල සුහුරුපාය පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ වරායනගර ඇතුළු කොළඹ කේන්ද්‍ර කරගනිමින් නගර කිහිපයක සිදුවන නාගරික සංවර්ධනයට අදාළ ගොඩනැගිලි ඉදිකිරීම, මංමාවත් සැකසීම, දුම්රිය මාර්ග සැකසීම, උද්‍යාන නිර්මාණය කිරීම සහ අලුත්වැටියා කටයුතුවලට අදාළ ප්‍රගතිය සහ මහනුවර යාපනය සහ අනුරාධපුර ඇතුළු නගර කිහිපයක සංවර්ධන කටයුතුද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී තිබෙනවා. නාගරික සංවර්ධන සිදුවීමට සමගාමීව නගරයේ කැලිකසල බැහැර කිරීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය අග්‍රාමාත්‍යවරයාගේ දැඩි අවධානයට ලක් වුණා. ඒක දෙපාර්තමේන්තුවල මේ තියෙන තත්ත්වය පිළිබඳව නම් සෑහීමකට පත් වෙන්න බෑ. ඒක නිසා මම හිතනවා මේකේ වෙනසක් ඇති කරන්න කටයුතු කිරීම, වගකීම බාරගෙන ඒක නැවත ගොඩනගන වැඩපිළිවෙලකට අපි යන්න ඕන. මේ හැමදාම ණය වෙලා පඩිවන්නයි මේ විතරක් මේ වැඩි කරන්න ගියොත් අපි තවත් දවස් දුරටත් අමාරු වෙටෙනවා. ඒකින්ද මෙතන අපි මේක වඩා යම්කි සැලසුමක් ඇතුව මුදල් වියදම් කිරීම හා වැඩ කිරීම පිළිබඳව කටයුතු කරන්න ඕනේ කියන එකයි මගේ හැඟීම. අනිත් එක තමයි මේ දැන් අපි ඉඩම් වල ප්‍රශ්නයක් තියෙනවනේ රටේ අනාගතයේදී. අපි මේ තනි පට්ටුවේ ගිවල් හදලා පර්චස් 10 15 කැලි කඩ කඩ දෙන එක වෙනුවට වෙනත් ක්‍රමයක් ගැන හිතන්න. චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේදී ගුවන් ටිකට් පත සඳහා 50%ක වට්ටමක් ලබා දීමට රජය පියවරගෙන ඇති බවත් තවදුරටත් යම් අපහසුතාවයක් ඇති පිරිස සිටින්නේ නම් ඔවුන්ට සහන ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන්. මේ රටේ මේ ඇති වෙලා තියෙන අනිසි බිය උපයෝගී කරගෙන ආබ ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරනවා නම් රජයක් හැටියට ඔවුන්ට විරුද්ධවත් යම් යම් පියවරවල් ගන්න සිද්ධ වෙයි. චීනයේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් බොහෝ පිරිසක් මේ වන විටත් ලංකාවට පැමිණලා තියෙනවා. ඔවුන් ගෙන්වා ගැනීම සඳහා ඒ පහසුකම් සපයලා තියෙනවා ආණ්ඩුව හැටියට. මම දැක්ක සමාජ මාධ්‍ය දාලා තියෙනවා ඔවුන් ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා නොමිලේ යාන්ත්‍රණයක් ලබා දෙන්න කියලා. මම හිතනවා අපහසුකම් තියෙන කවුරුර ඉන්නවා නම් රජයක් හැටියට, ජනතාවට ඇහුම් කම් දෙන රජයක් හැටියට ඒ වුණත් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට රජයේ ඒ අවධානය යොමු වෙයි කියන එක මේ වෙලාව අපි මතක් කරනවා. හැබැයි එහෙම කරන අවස්ථාවෙත් අද විපක්ෂය උට ලෙස උත්සාහ කරනවා මේ ලෙඩෙනුත් යම්කිසි සහනයක් ලබාගෙන මේ ආණ්ඩු විවේචනය කරන්න. ඒකට හොඳම උදාහරණය තමයි මේ හරින් ෆෙනාන්දු ඇමතිතුමාගේ එතුමාගේ නිල ට්විටර් එකේ ෂෙයා කරලා තියෙනවා ලංකාවේ චීනට එන ෆ්ලයිට් එකක් තියා කොලරොකොට් එකක්වත් නැති බව, හම්බෙනවයි කියන 50% ඩිස්කවුන්ට් තියා රුපියල් 50ක්වත් ටිකට් එකෙන් අඩු නොවුණු බවත්, ලංකාවට එන ආපු බහුතරයක් පැමිණෙන පවතින මිලමෙන් දෙගුණයට ආසන්න ටිකට් එකක් ගෙවා බව මේ හරින් මැතිතුමා ෂෙයා කරලා තියෙනවා. හැබැයි අපි එතුමාට පැහැදිලිව කියන්න කැමති ගරු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබතුමාට එහෙම සැකයක් තියෙනවා නම් ඔබතුමාට ශ්‍රී ලංකන් එයාලයින් එකට එහෙම නැත්නම් අමාත්‍යවරයාට කතා කරලා මේ පිළිබඳව දැනගන්න. හැබැයි අපි අමාත්‍යවරයාගෙන් පැහැදිලි විමසුමක් කරාම මේ වෙද්දී රුපියල් ලක්ෂය නම් ටිකට් එක 50,000ක්ම රජයේ විසින් දරාගෙන මේ වෙද්දී පහසුකම ලබා දෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම බරපතල තත්ත්වයක් ලෙස සලකා වෛද්‍යවරුන් හට රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීම රජයේ වගකීම බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් දැනට තියෙන තොරතුරු අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වලට අත්‍යවශ්‍ය උපකරණවත් නැහැ දැනට. හැබැයි අපි හිතනවට වැඩිය බරපතල තත්ත්වයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් මීට වඩා ඉතාම
පතල ලෙස මේ වගකීම ගත යුතුව තිබෙනවා. විශේෂයෙන්ම ඒවට අවශ්‍ය රසායනාගාර සැදිය යුතුයි. ඒකයි මම කිව්වේ කන්ටේනර් ලැබ්ස් ඇති කළ යුතුයි කියලා. වහාම මේක ලේ පරීක්ෂා කිරීම මගින් මේ වෛරසය හඳුනගන්න පුළුවන් කියන එකම කිවීම තුලින් අපිට පේනවා මේ පිළිබඳව යම් අනවබෝධයකින් කටයුතු කරනවා වගේ පෙනී යනවා. අපි කොහොමද දන්නේ මේක තව කොච්චර දුරට ව්‍යාප්ත වෙන්න පුළුවන්ද කියලා? වෙන එකක් වගේ නෙමෙයි. සහරාන්ගේ බෝම්බ ගැව්වම ආරක්ෂක අංශ තද කරලා ඒවට අවශ්‍ය ගහලා ඒ ආණ්ඩුවට ගහලා ඔක්කොම කරලා මේ කටයුතු කළ හැකිව තිබෙනවා. මේක එහෙම නෙමෙයි. මේක ඊට වඩා විධිමත්ව සහ වගකීමෙන් කටයුතු කළ යුතුයි කියලා විශ්වාස කරනවා. මොකද මේ චීන ජාතිකයන් විශාල ප්‍රමාණයක් අපේ රටේ යනවා එනවා සහ සිටින නිසා. ඒ නිසා මම කියනවා මේ පිළිබඳව රටේ ජනතාව දැනුවත් කර යුතුයි. ඒ වගේම මම හිතපුව අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට කියනවා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. මම දැක්ක දැනටත් තමහර විවිධ දේවල් වලට ට්‍රිප්ස් යනවා. එහෙම නැත්නම් සංචාරකෝ ගැවසෙන ප්‍රදේශවල අධ්‍යාපන චාරිකා නැත්නම් විනෝද චාරිකා යනවා අපි දැක්කා. ඒ නිසා දැන් වහාම මේවා නවත්තන්න ඕනේ. චීනයේ ඉඳලා මේ තුග ගණන් ආපහු මේ ලංකාවට එන චීන ජාතිකයන් එනවනම් ඒ වගේම සමහර කම්කරුවෝ විදිහට දාස් ගණන් වැඩ කරනවා ලංකාවේ. ඒගොල්ලෝ තවමත් ගිහිල්ලා එමින් පවතිනවා. එයාපෝර්ට් එකේදී උෂ්ණත්වය පරීක්ෂා කරලා මේ පිළිබඳව කටයුතු කරනවා නම් ඒ අවධානම අපිට ගන්න බෑ. මේ සම්බන්ධයෙන් විශේෂඥ ඥානය තියෙන අය කියන විදිහට මේ කිසිසේත්ම සෑහීමට පත්විය යුතු ක්‍රියාවලියක් නොවේ. ඒ නිසායි අපි මේ කියන්නේ. කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් රජයක් විසින් ගත හැකි සෑම පියවරක්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා පූර්ව සූදානමක් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ කොරෝනා වෛරස් එක පසුගිය ආණ්ඩු කාලය ඇවිල්ලා තිබුණා ලෝකෙට. පසුගිය ආණ්ඩු කාලය ඇවිල්ලා තිබුණා නම් මේක ලෝකෙට අපේ රටේ ජනතාව කොච්චර බියකින්ද ඉන්නේ. ඒකට හේතුව තමයි අපේ රටේ ජනතාවට එදා විශ්වාසයක් තිබුණේ නැහැ ආණ්ඩුවක් විදියට. ඒ ආණ්ඩුව මේ වගකීම අරගෙන මේකට කටයුතු කරයි. එහෙමනම් එදා ආණ්ඩුව කටයුතු කරන්න මේකට ඔහෙ ඵලයක් ඕන දෙයක් වයන් ඔක්කොම ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම සූදානම් කියන හැබැයි ජනතාව විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අද වර්තමාන ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා මේකේ වගකීම සම්පූර්ණයෙන් අරගෙන අවශ්‍ය විධිවිධාන යොදන්න. ඒ පූර්ව සූදානම් වීම ටික කරන්න මෙවැනි තත්ත්වයක් අපේ රටට ඇති නොවෙන්නේ. ඒ අවශ්‍ය සත්‍ය ශේෂ්ත්‍ර වල ඇත්තට මේක සෞඛ්‍ය ශේෂ්ත්‍ර විතරක් ප්‍රශ්නයක් නෙමෙයිනේ. සෞඛ්‍ය ප්‍රශ්නයක් තමයි. හැබැයි එතකොට ඒක ආගමන විගමන එතකොට වෙනත් පැතිවල මේ හැම අංශකින්ම පරිපාලනමය වශයෙන් මේ හැම අංශකින්ම දායක වෙන්න ඕන. අද අපිට පුළුවන් වෙලා තියෙන ආණ්ඩු විදියට මේ පරිපාලන ශේෂ්ත්‍රයේ ඉන්න මේකට දායක වෙන සියලුම අංශ සියලුම තැන්වලට මේ තත්ත්වය දැනුම් දීලා මේ තත්ත්වයට අදාළ සූදානම් කරන්න. මෙතන වැදගත්ම වෙන සාධකයේ තමයි අපි රටක් විදියට කොච්චර සූදානම්ද මේ අභියෝගය ජය ගන්න කියන. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපිට රටක් ලෙස මේකට මුහුණ දෙන්න අවශ්‍ය කරන සූදානම් පූර්ව සූදානම් හදන්න පුළුවන්කම තියෙනවා. හදමින් ඉන්න. ඒ සඳහා බය වෙන්න දෙයක් නැහැ. නව කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා විපක්ෂය වශයෙන් රජයට උපරිම සහාය ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මම හොයලා බැලුවා ගුවන්තුටුපලේ දැන් කොහොමද මේ තත්ත්වය කියලා මේ පාලනය කරන්න. මම හිතනවා තාම රජය පිළිබඳ ප්‍රමාණවත් වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ. නමුත් දැන්ටත් ගුවන්තුටුපලේ චීනෙන් එන ගුවන් යාන වෙනම තැනකට ගොඩ බාලා එතනින් බස් රථවල එම ගුවන් තර්මල් ස්කෑනින් හරහා මේ පිළිබඳ යම්කිසි පරීක්ෂණයක් කරනවා ගුවන්තොටුපලේ වෛද්‍යවරුන් හරහා. ඒ වගේම අපි රජයට කියනවා ඉල්ලීමක් කරනවා මේ එන සෑම ගුවන් මගෙක්ම ශ්‍රී ලංකාව තුල සංචාරය කරන්නේ කොයි ස්ථානවලද කියලා බලලා ඒ ස්ථාන ගැන විශේෂ වාර්තා ලබාගෙන තියාගත්තොත් හොඳයි. එහෙම වුණොත් ඒක ව්‍යාප්ත වීම වැළැක්වීම සහ රෝගීන් ඉන්නවන හඳුනා ගැනීම ලේසි වෙනවා. වෛරසය මේ රට තුල ආසාදනය වීම වැළැක්වීම සඳහා විපක්ෂයක් වශයෙන් අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම MCC ගිවිසුම වගකීමෙන් කියනවා මේ ප්‍රොජෙක්ට් සාකච්ඡාවේදී අනිවාර්යයෙන්ම මේ මැයි මාසෙ පස්සේ අස්සම් කරනවා. මේක අස්සම් කරන්න යන්නේ. ඒකට ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අපිට මැයි මාසෙ වෙනකන් කල් දෙන්න. නමුත් ඔහු කිව්වේ නැහැ කවදාකවත් ඒක අපි අස්සම් කරන්නේ නැහැ කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට කිව්වද ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලීමක් කරා. මහා බැංකුවේ කෝටි 1050කට ආසන්න මුදලක් වංචා කරලා තියෙනවා. ඉල්ලීමක් කරන්නේ අපේ රජයේ හෝ ඒවට සම්බන්ධ ඉන්නාන දනුවම් කරන්න. සියලුම මහා බැංකු විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම කෙනෙක්ටම දනුවම් දෙන්න ඕනේ. ඒකට අපි විපක්ෂ වශයෙන් සහයෝගය දෙනවා. ඒ වගේම රටේ ජනතාවට සහන සලසනවා අපි ඒකට සහයෝගය දෙනවා. ඇප පිට ඉන්න නඩු වලට සම්බන්ධ කිසි කෙනෙකුට නාම යෝජනාවක් ලබා දෙන්න එපා කියලා පක්ෂෝණයෙන් ඉල්ලන්නේ. ඒ වගේම රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. මේ දූෂණ වංචා වලට සම්බන්ධ කිසි කෙනෙකුට ඡන්දය දීලා නැවත පාර්ලිමේන්තුවට පත් කරන්න එපා කියලා. පාර්ලිමේන්තුවේ සභාගත කළ බෝහාරික විගණන වාර්තාව තුළින් එක්සත් ජාතික පක්ෂයේ නිර්දෝෂීභාවය ඔප්පු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මහනුවරට පැමිණියා. ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට ගිය මන්ත්‍රීවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවා. ඉනනතුරුව මන්ත්‍රීවරයා පැමිණියේ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමලදම්බ හිමියන් බැහැදකීම සඳහායි. අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ මන්ත්‍රීවරයා අපේ පාර්ලිමේන්තුවේ වෝහාරික වාර්තාව ඉදිරිපත් කරා. මේක අවුරුදු දෙකමාරක ඉස්සෙල්ලා අපි සොය කැමැත්තෙන් ඉල්ලා අසුනේ නිකරුණේ චෝදනා කරලා ප්‍රශ්නයක් ඇති කරන්න හැදුවා. ඒක විපක්ෂ වුණා නම් කමන්නේ අපේම පක්ෂ තුළින් ඇති වුණ දේවල් තුළින් තමයි ඇති වුණේ. නමුත් අපි ඒක සත්‍ය ජයග්‍රහණය කරනවා කියලා දැනගෙන තමයි අප ගිය සුමානේ ඒක පාර්ලිමේන්තුවේ හෙළිදරව් වුණාට පසුව අද පෙනිලා තියෙනවා ඒක සම්පූර්ණ නිදොස් වෙලා තියෙනවා කියන්නේ. අපි දන්නවා නිදොස් කියලා. නමුත් ඒ වාර්තාව තුළ ඒක වෙන එක තමයි අතිවිශිෂ්ට. එක්සත් ජාතික පක්ෂ විහින් අපි විහින්ම නැති කරන ක්‍රියාවක් තමයි ඇති කරේ. හැබැයි දැන් පේනවා 99ක් තියෙන. කී ආණ්ඩුවේ ඇති වුණ දේවල්. හාල් රුපියල් 90ට ලැබෙනවද? ආ තාම විශ්‍රාම වැටුප් ගෙව්වද? රුපියල් 2500 රජයේ නිලධාරින්ට ගෙව්වද ඒවා? පෝෂණ මල්ල ලබා දෙනවද? අර හම්බන්තොට වරාය ලබා ගත්තද? MCC එක ඉරාවි මේවා කරාද? ඉතින් ඔය කතා කරනකොට සුන්දරයි දේශපාලන වේදිකාවල කතා කරන දේවල්. අපි අඩු කරපු ගෑස් ටික, අපි අඩු කරපු භූමි තෙල්, ඩීසල්, පෙට්‍රල් මේවා තමයි තාම ඇඟට දැනෙන්නේ. ඕවා වාර්තා කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇතම් දේවල් තියෙනවා මේ වෙලේ හොඳ ගත යුතු දේවල්. ඒවට සහය දෙන්නත් අනිවාර්යයි. හොඳ දේවල් ජනතාව වෙනුවෙන් ගේන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්න. ඕවා අදිතාලම හදපු අපට ඕවා ගැන කතා කරන්න යන්නේ නේද මාධ්‍ය? ඒව සාක්කුවේ දාගෙන ඉන්නවා. ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා ඉන්නතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැමිණියා. අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩේ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදකීමට මන්ත්‍රීවරයා පැමිණි අතර එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යට අවස්ථාව හිමි වුණේ නැහැ. එම පාර්ශවයේ මහා ලේකකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැදකීම සඳහාද පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැමිණියා. එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණ. එක්සත් ජාතික පක්ෂ වත්මන් නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව පැය එකහමාරකට අධික කාලයක් දෙදෙනා අතර සාකච්ඡා පැවති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ. මෙහිදී පක්ෂ නායකත්වය, කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීම සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා වී ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවති මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ පිළිබඳව මාධ්‍යට කිසිදු ප්‍රකාශයක් මෙතෙක් නිල වශයෙන් සිදු කර නොමැති අතර ඒ පිළිබඳව අවසන් තීරණයන් කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීමට යොමු කිරීමට නියමිත බව සඳහන්. හෙට හවස තුනට කෘත්‍ය අධිකාරී මණ්ඩලය හමු වෙනවා. සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස තුනට කෘත්‍ය අධිකාරී මණ්ඩලය කැඳවලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය තීන්දුව මත ඒ හෙට තීන්දුව ගනී. මේ පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් ගන්න ඕන තීරණයක් ගන්න අපි ඕනේනේ. ඒ තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තේ මන්ත්‍රීවරුන්ගේ සහ අපි හැමෝගේම බහුතර එකගතාවේ මොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට. ඒක අපිට ගන්න පුළුවන් හෙටිපස්. පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් හමු වී පක්ෂ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. කෘත්‍ය අධිකාරී මණ්ඩලය ලේටර් රැස්වෙනවා කියලා කියනවා. ඔව් එහෙම තාරංශයක් තියෙනවා. තාම අපිට තොරතුරු ලැබුණේ නැහැ. බලමු හෙට. කෘත්‍ය අධිකාරී මණ්ඩලය ඔබතුමා ඉන්නව නේද? කෘත්‍ය අධිකාරී මණ්ඩලය මම හිටියා. මම හිතනවා ඉන්නවා කියලා. සමිත රැස්වීමක් තියෙනවා කියලා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධ මොහොතර එකක් දැනුවත්ද? නෑ. කොහොමද පක්ෂයේ අරමුදේ? අරමුදයක් නෙවෙයිනේ ඕක. ඉස්සරහට යන ක්‍රමවේදය සකස් කර ගන්න බෑ. හෙට කෘත්‍ය අධිකාරී මණ්ඩලය කැඳවලා තියෙනවා. කෘත්‍ය අධිකාරී මණ්ඩලය කැඳවලා තියෙන්නේ අද සාකච්ඡාවේ තීරණ ටික සම්මත කරලා. හෙටත් ඒ බිල එන්න වෙයිද නැහැ? හෙටද ඔබතුමා සාකච්ඡා? ඒ හෙටින් පස්සේ නෑ මේක. හෙටින් අදින් ඉවරයි. හෙටින් සම්මතයි. සම්මතයි. නායකයා කවුද කියලා? හෙට කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස් වෙනවා කියලා ආරංචියක් තියෙනවා. මම කෘත්‍ය අධිකාරී මණ්ඩලේ සමාජින් නොවන නිසා මම හරියට දන්නේ නැහැ. නායකත්වයේ කෙනෙක් බලෙන් ගන්නත් බෑ. ඒක බලෙන් ලැබෙන්නේත් නැහැ. නායකත්වයේ නායකෙක් හැටියට නායකත්ව ලක්ෂණ වලින් ඉදිරියට ඇවිල්ලා ගන්න ඕන දෙයක්. සම්දානයේ හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, කරු ජයසිරි මහත්මයා මේ තුන්දෙනාම නායකත්වයේ අරගෙන මේ සම්දානයට ඉදිරියට ගෙනිච්චොත් තමයි අපිට ආණ්ඩුවට මුහුණ දෙන්න වඩාත් පහසු වෙන්නේ. වත්මන් රජය බලයට පත්වීමත් සමග අත්හිටුවනු ලැබූ විශ්‍රාම වැටුප් වර්ධක
කඩිනමින් ලබා දීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වැඩි කිරීමට චක්‍රලේඛ නිකුත් කරලා තිබියදී 2021/20 මේ ජනවාරි මාසයේ 20 වෙනිදා නැවත චක්‍රලේඛ නිකුත් කරන මෙහෙම නව රජයේ ප්‍රතිපත්ති අනුව සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමයට පිසු තම ඉදිරි අයවැයවලදී විසඳනදී මේ චක්‍රලේඛ නැතිතුනෝ කිය. දැන් ආණ්ඩු මාමේ පිළිබඳ ප්‍රශ්න කරන ආණ්ඩු දී පුත්‍රය තමයි භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍ය කියන්නේ පරිපූර්ණක ඇස්තමේන්තුව කරා මුදල් වෙන් කරලා නැහැ කියලා. නමු ඉතා පැහැදිලිව මේ චක්‍රලේඛ නිකුත් කරනකොට අමාත්‍යංශ ලේකම්තුමා සඳහන් කොට තිබෙනවා මුදල් අමාත්‍යංශයේ එකඟතාවය මත තමයි මෙම චක්‍රලේඛ නිකුත් කර තිබෙන්නේ කියලා. ඒ නිසා ආණ්ඩුව තමන්ගේ ඉතාමත් අකාර්යක්ෂම සැලසුම් විරහිත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ හේතු කොටගෙන විශ්‍රාමිකයන්ට ලබා දිය යුතු ප්‍රතිලාභ කප්පාදු කිරීමේ දැනට තල්ලු වී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්නේ විශේෂයෙන්ම මේ විශ්‍රාමිකයන්ගේ ජනවාරි මාසයේ සිට වැඩිවීමට නියමිත තිබුණු වැටුප ලබා දෙන ලෙස විදායක ශ්‍රේණිය නිලධාරීන්ට ලබා දිය යුතු දීමනාව නිසි පරිදි ගෙවන පරිදි ලෙස ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ ගොඩ ගැසී තිබෙන රාජ්‍ය සේ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වැටුප් කොමිෂන් සභාවක ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කර ලෙසත් අපි ආණ්ඩුවට බල කරනවා. ඒ සඳහා පරිපූර්ණ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ගේන්න සූදානම් නම් අපි කියන ගේන්න කියලා. මොකද ඒවට තුනෙන් දෙක අවශ්‍ය වෙන දේවල් නෙවෙයි. ජනතාවගේ සහන ලබා දීම වෙනුවෙන් තුනෙන් දෙක කවදාවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාවගේ සහන කප්පාදු කරන තමයි තුනෙන් දෙක වල හොයමින් තිබෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ පාර්ලිමේන්තුවට වහම පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කොට මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරගෙන රාජ්‍ය සේවයන්ට මේ ලබා දී තිබුණු අන්ත හිමිකම බවට පත් වී තිබුණු ඔවුන්ගේ අරගලයන්ගේ ජයග්‍රහණයක් ලෙස සනිටුහන් ලෙස තිබුණු මේ දීමනාවන් ඔවුන්ට ලබා දෙන්න කියන පසුගිය රජය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව විදුලි බලාකාරීදී නොකිරීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සහ රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 604ක් බව රාජ්‍ය මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය මාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙයට වගකිව යුතු පුද්ගලයින්ට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි. අපි ඔබට කියන්න ඕනේ අපි 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාරගත්තට පස්සේ අපි 2010 නොරච්චෝල් බලාගාරය හැදුවා. ඒ වගේම ඉහළ කොත්මල බලාගාරය හැදුවා. කෙරවල පිටිය බලාගාරය හැදුවා. ඒ නිසා එයින් එහාට කිසිදු බලාගාරයක් 2014න් පස්සේ මේ කාලය තුල ඉදි වුණේ නැහැ. දැන් අද වෙනකලුත් ඉදි වෙන්න තීන්දුව කළා නැහැ. දැන් අපි කඩිනමින් මේ ජනන සැලැස්මට අනුව බලාගාර ආරම්භ කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. කෙරවල පිටිය LNG ප්ලාන්ට්ස් දෙකක් අපේනවා. ඒ නිසා මේ කටයුතු පිළිබඳ දැන් කඩිනම් කරගෙන යනවා. මේ බලාගාර ඉදි වෙලා අවසන් වෙන්නේ 2020 වසරේ. පසුගිය රජය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා රජයට ලංකා විදුලි බල මණ්ඩලයට එච්ච පාඩුව රුපියල් බිලියන 604ක්. මේකට පැහැදිලිව හිටපු විදුලි බල ඇමති රවි කරුණානායක මහත්තයා, ඒ වගේම හිටපු අමාත්‍යංශ ලේකම් බටකොඩ මහත්තයා වගේ කියන්න ඕනේ. මේගොල්ලෝ කරේ නියමිත වෙලාවට බලාගාර ඉදි කරේ නැහැ. මේකට විරුද්ධව අපි දැන් පරීක්ෂණයක් කරගෙන යනවා. මේකට වගේ කිය යුතු සියලු දෙනා පිළිබඳ අපි ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ජනාධිපතිවරයා සිපපත් කළ ද කොමිසමට අපි සියලු තොරතුරු ලබා දෙනවා. අපිට මේ බලාගාර ඉදි වුණා නම් අපිට රුපියල් 13කට 14කට ගන්න තිබුණ විදුලි ඒකකේ අද අපිට හදිසි විදුලි විලදෙන් ගැනීම නිසා රුපියල් 25කට අපිට ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට තව මාස දෙකක් විතරක් යනකොට අපිට පුළුවන් වෙනවා කඩිනමින් නව බලාගාරවල වැඩ කටයුතු ආරම්භ කරන්න. රාජාංගනීය පෙරකුම්පුර ජාතික පාසලේ සිසු සිසුවියන්ට සහ ගුරුවරුන්ට වෛරස් උණ රෝගයක් වැළඳීම හේතුවෙන් පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. මහව කලාපයට අයත් රාජාංගනීය පෙරකුම්පුර ජාතික පාසලේ සිසු දරුවන්ට සහ ගුරු මණ්ඩලයට උණ රෝගයක් වැළඳීම හේතුවෙන් එම පාසල දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. සිසුන් 980ක් පමණ අධ්‍යාපනය හදාරන පෙරකුම්පුර විදුහලේ සිසුන් 80 දෙනෙකුට පමණ මෙම වෛරස් රෝගය වැළඳී ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම පෙරකුම්පුර විදුහලේ විදුහල්පතිවරයාට සහ තවත් ගුරුවරුන් 5 දෙනෙකුට උණ රෝගය වැළඳී තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ මහව අධ්‍යාපන කලාපයේ අනුමැති අනුව පාසල වසා දැමීමට තීරණය කර ඇති බවයි අප වාර්තාකරුවෝ සඳහන් කළේ. කෙසේ වෙතත් උණ රෝගය වැළඳුණු සිසුන් 18 දෙනෙකු පමණ රාජාංගනීය සී ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් මෙවන විට ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇති බවටයි අප වාර්තාකරුවෝ සඳහන් කළේ. රෝහල් බලධාරීන්ගෙන් අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ මෙම වෛරසය කොරෝනා වෛරසය බවට ඇතමුන් මත පළ කළද අදාළ සිසුන්ට සහ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයට වැළඳී ඇත්තේ වෙනත් වෛරස් උණ රෝගයක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.